හරි අයිබෝවන්, අයිබෝ අපි එහෙනම් අද මේ ප්‍රශ්නපත්‍රය සාකච්ඡා කරමු. නිබන්ධනෙත් තාම මුල් සතිය වගේ තමයි මම ප්ලෑන් කරලා තියෙන්නේ වන්ද. ඒ නිසා එතෙක් මේක පේපර් කරන්න එපා. ඒ නිසා අපි මේක අද මම හිතුවා මේ පාස් පේපර් එකක් සාකච්ඡා කරන්න. මේක ඔගොල්ලෝ ගාව ප්‍රින්ට් අවුට් එකක් ගත්ත නැතුනාලු කමන්නේ, මේ කොලේ උත්තර ටික ලියාගෙන යන්න. ඊට පස්සේ ඒකට අමුණ ගන්න මේ ප්‍රින්ට් අවුට් එක. නම් මේක ගන්නකොට ඔලා වෙනම ගන්න, මේ කාර්යාල ක්‍රම ටික වෙනම ගන්න. පේජස් ටික බලලා ගන්නකොට ඒගොල්ලෝ දන්නවා ප්‍රින්ට් අවුට් එක ගන්නකොට. නැත්තම් එකට ගත්තොත් එහෙම අර මේක මුළු පේපර් එකම මෙතන තියෙනවා. ඒ කියන්නේ සමස්තකම පරිගණක එකයි පේපර් තුනම එකට තියෙනවා. මේ එකතු කරලා තියෙන එක මේ මේකත් තියෙනවා ගිණුම් ක්‍රම. ඒවට තනියෙන් උත්තර ලියන්න. දැන් මේවා අපි කරලා තියෙන්නේ. හරි, ඒ හින්දා මේක මේ උත්තර ලියා ගන්න පුළුවන් මේ ගිණුම් ක්‍රම වල. මේ ඔක්කොම මේ වගේ කරලා තියෙන්නේ. දැන් ගොරම් බලපත්‍ර කරා හතරක් නේද? ඊට පස්සේ අගුරු පුන චෙක් පද සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පහ මෙම කරා. හරි, ඔය නිබන්ධනේ තියෙනවා. එයින්ද ඒවට උත්තර ටික ලියා ගන්න පුළුවන්. දැන් මේ මේකම පැහැදිලි. එදා අපි මොනවද කළ යුත්තේ කියලා කිව්ව මේ එක ලකුණු 10ක් නිකම්ම ලකුණු ගන්න පුළුවන් මේ. ඊට මේ වොරන් බලපත්‍ර ගැන කතා කරා. මේවා ලියා ගන්න පුළුවන්ද? මේකත් කරා. රාජ්‍ය නිලධාරක වැටුප් සැකසීමේදී වැටුපෙන් අඩු කර තැබිය හැකි ව්‍යවස්ථාපිත අඩු කිරීම් වර්ග හතරක් ඒකත් සාකච්ඡා කරා ගිය සතු. මේක කරේ නැහැ. පස්වෙනි එක තමයි ප්‍රසම්පාදන කරේ නැහැ. මේ හානවීම් මේක කරා. අත්තිකාරම් ගිලුම් කරා. එහෙනම් ඒ කරන්න පුළුවන්. දැන් අපි බලමු අද මෙන්න මේකේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. දැන් කොහොමද 140ක් ගිහින්නේ තියෙන්නේ? 140ක් ගිහිලා තියෙන්නේ පාරම. දැන් EC අයර්ගේ නිර්වචනය අනුව කාර්යාලයක කාර්යභාරය. අර එයා නිර්වචනයක් දීලා තියෙනවා. ඉතින් එක එක්කෙනා නිර්වචන දීලා තියෙනවා. ඉතින් අපි ඒවා ප්‍රශ්න වලින් නිබන්ධනයේ සේරම දැම්මේ නැතත් ප්‍රශ්න වලදී ඒක සාකච්ඡා කරගෙන යනවා. EC අයර්ගේ නිර්වචන අනුව කාර්යාල කාර්යභාර දක්වන. ඕකේ තුනක් දීලා තියෙන ලකුණු පහක් වුණාට ඒකේ ලියාගන්න පළවෙනි එක තමයි සංනිවේදන කාර්ය. සංනිවේදන කාර්යයන්. සංනිවේදන කාර්යයන්. සංනිවේදන කාර්යයන්. ඊළඟට වාර්තාකරණය. 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 හරි, සංනිවේදන කාර්යයන් වාර්තාකරණය. ඊළඟට රජයේ වත්කම් ආරක්ෂා කිරීම. රජයේ වත්කම් ආරක්ෂා කිරීම. රජයේ වත්කම් ආරක්ෂා කිරීම. ප්‍රධාන වශයෙන් තුනක් තමයි එක තියෙන්නේ. හරි, මේකේ ලක්කන් දාලා එක තුනක් තමයි සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් තියෙන්නේ. එතකොට සංනිවේදන කාර්යයන් වාර්තාකරණය වත්කම් ආරක්ෂා කිරීම. ඊළඟට
රජයේ කාර්යාලවල කාර්යාල ක්‍රම භාවිතය නිසා වාසි මෙන්ම වැඩියෙන්ම අවාසිද සිදුවිය හැකි බව කළමනාකරණ වේදීන්ගේ මතය. කාර්යාල ක්‍රම හින්දා දැන් අපි දන්නවා, අපි ඉගෙන ගත්තා වාසි සහ අවාසි කියන දෙවර්ගයේම අපි ඉගෙන ගත්තා. එතකොට මෙතෙන්දී වාසි මෙන්ම අවාසි කියනවා. මේ ප්‍රශ්නේ දෙලා දෙනවා වැඩියෙන්ම අවාසි කියනවා කියලා කියනවා. අපෙන් අහනවා මේ නිසා සිදුවිය හැකි නියත අවාසි, නියත කියලා කියන අනිවාර්යෙන් වෙන අවාසි ටිකක් සිදුවෙන ඒවා ලියාගන්න. පළවෙනි එක තමයි එකක් ඒකාබද්ධතාවයේ බිඳ වැටීම. මම ෂෝට් කරලා දෙන්නේ ඒකාබද්ධතාවයේ බිඳ වැටීම. ඒකාබද්ධතාවයේ බිඳ වැටීම. ඊළඟට හරිද, ඒකාබද්ධතාවයේ බිඳ වැටීම. ඊළඟ තමයි දිත්තකරණය. දිත්තකරණය. දිත්තකරණය වීම. දිත්තකරණය වීම. දිත්තකරණය වීම. දිත්තකරණය වීම. පැහැදිලි කරන්නම්. ඊළඟට කාලීනව සංශෝධනයේ නොවීමේ ගැටලු ඇතිවීම. කාලීනව සංශෝධනය නොවීමේ ගැටලු ඇතිවීම. ඊළඟට කාර්යාල ක්‍රමවලට, ඊළඟට කාර්යාල ක්‍රමවලට තදින් අනුගත වීමෙන් තදින් අනග අනුගත වීමෙන් නම්‍යශීලී නොවීම. නම්‍යශීලී නොවීම. හරි, නම්‍යශීල නොවීම. ඊළඟට අනවශ්‍ය පිරිවැය දැරීමට සිදුවීම. අනවශ්‍ය පිරිවැය දැරීමට සිදුවීම. අනවශ්‍ය පිරිවැය දැරීමට සිදුවීම. ඊළඟට තව එකක් ලියාගන්න. කාර්යාල ක්‍රම අකාර්යක්ෂම වීමෙන් කාර්යාල ක්‍රම අකාර්යක්ෂම වීමෙන් කාර්යාල ක්‍රම අකාර්යක්ෂම වීමෙන් කාර්යාල ක්‍රම අකාර්යක්ෂම වීමෙන් සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ගැටලු ඇතිවීම. සැලසුම් ක්‍රියාත්මක වීමේදී ගැටලු ඇතිවීම. සැලසුම් ක්‍රියාත්මක වීමේදී ගැටලු ඇතිවීම. ඒක හරිනේ. කාර්යාලකම අකාර්යස්සම වීමෙන් සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ගැටලු ඇතිවීම. දැන් කාර්යාල ක්‍රම අකාර්යක්ෂමතා වෙනවා කියලා කියන්නේ ඔය කාර්යාල ඇතුලේ ඔය කරන කාර්ය පරිපාටිවල සමහර විට
ඒ කාර්ය මණ්ඩලය නිසා හෝ එහෙම නැත්නම් වෙන යම් මොනවාද හේතු නිසා හෝ අකාර්යක්ෂමතා ඇති වෙන්න පුළුවන්. අකාර්යක්ෂමතාවය කියලා කියන්නේ සම්පත් අපත යනවා කියන එක. ඒ කියන්නේ කාලය, සමය ආදී හැමදේම සම්පත් අපත යනවා වැඩි නම් අපි කියනවා අකාර්යක්ෂමතායි. කාලයත් ඒකට ඇතුළත් වෙනවා. එතකොට මේ වගේ දෙයක් වුණොත් කාර්ය අනුක්‍රමයක, එතකොට කරන්න යන සැලසුම් ඒවත් අකාර්යක්ෂම වෙලා ගැටලු ඇති වෙන්න පුළුවන්. හරි, ඒකයි උතන එම කියන්නේ. දිත්තකරණය කියලා කියන්නේ සමහර විට ඔයාටත් ඔය කාර්යාල එහෙම වෙලා ඇති. දැන් සමහරට ඔන්න කවවරි පිටින් සේවාදායකෙක් ආපුවම එයාට ලියුමක් ඕන කියනකොට ලියාගන්න. සමහරට ඒ සේවාදායකයා එක තැනට ගිහිල්ලා ලියුම ඉල්ලනවා. හරිද? ඊට පස්සේ එයා ඒ අදාළ නිලධාරියා ලියුම ලියන්න පටන් ගන්නවා. ඔය සේවාදායකයාම තවත් වෙනකොට ගිහිල්ලා එහෙම වෙනවා. මිනිස්සු තවත් වෙනකින් ගිහිල්ලා ලියුම ඉල්ලනවා කාර්යාලේ, මම මේ ලියුමක් ගන්න ආවේ කියලා. එහෙම අය ඉන්නවා. ඒතකොට එතනදුත් ඒ ලියුම ලියන්න පුළුවන්. ඉතින් එකම කාර්ය තැන් දෙක වෙන්න ඉඩ තියෙනවා. කාර්යාල තුළ ඔය කාර්ය පරිපාටිය කිරීමේදී එහෙම වෙන්න පුළුවන් වැරදිලා. ඊළඟ තමයි ඒකාබද්ධතාවයේ බිඳ වැටීම. ඒකාබද්ධතාවයේ බිඳ වැටීම කියන්නේ විශේෂයෙන් කාර්ය මණ්ඩලයේ සහයෝගීතාවය. දැන් එක එක්කෙනාට එක එක කාර්යයන් බෙදලා දීලා වෙන වෙනම තම තමන් කාර්යපාටිය කරන්නේ. එතකොට ඇත්තටම අර එහෙම කාර්යයන් බෙදෙනකොටම කාර්ය මණ්ඩලය ඒ කාර්යයන් අනුව ඒ සාකානු යම් බෙදීමක් ඇති වෙන්න පුළුවන්. ඒක කාර්යාලෝ දකින්න පුළුවන් කණ්ඩායම් කණ්ඩායම් ඉන්නේ. ඒවා තමයි ඔය කියන්නේ. ඊළඟ කාලීනව සංශෝධනය නොවීමේ ගැටලු ඇති. දැන් අපි දන්නවා ගොඩක්ම රජයේ කාර්යාලවල ගොඩාක් දේවල් තියෙනවා. දැන් වෙනස් වෙන්න ඕන දේවල්, සංශෝධනය වෙන්න ඕන දේවල්. නමුත් ඒවා කාලීනව අවශ්‍යතාවය අනුව වෙනස් වෙන්නේ නැහැ. ඒ හින්දා ඒක ගැටලුකාරී තත්ත්වයක්. සමහර අවස්ථාවලදී එහෙම මූණ දෙන්න වෙන අවස්ථාවල් තියෙනවා. හරි, ගැටලු ඇති වෙන අවස්ථාවල් තියෙනවා. ඔය ඉඩම් මෙහෙම අත්පත් කර ගැනීමේදී අර පැරණි නීති තමයි තව තියෙන්නේ. ක්‍රියාවලියත් එහෙමයි. එතකොට ඒවට මිනිස්සු දැන් ඉන්න අය කැමති නැහැ. දැන් ඉන්න අය අනික එන්නේ වැඩක් කරගන්න හදිස්සියෙන්නේ. ඉතින් හදිස්සියෙන මිනිස්සුන්ට හදිස්සියෙම මේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා ඒ වැඩේ කරගන්න. ඒ නිසා ඒකට පහසුවෙන් ක්‍රියාව කරගන්න පුළුවන් විදියට හැඩ ගැහෙන්න ඕනේ. අනික තමයි කාර්යාල ක්‍රම සහ ඔය වැඩ කරනදි චක්‍රලේඛන වලට තදින්ම අනුගත වුණාම ඒ සේවකයෝ වුණත් කිසිම නම්‍යශීලී භාවයක් නැති වෙන්න පුළුවන්. දැන් රජයේ කාර්යාල වැඩ කරද්දී විවිධ චක්‍රලේඛන තමා අනුගමනය කරන විවිධ ආකෘති. ඉතින් සමහර විට අපිට අවශ්‍ය තැන්වලදී මිනිස්සුන්ගේම සුභ සිද්ධිය උදෙසා ඒ චක්‍රලේඛ වලින් පිට පැනලා වැඩ කරන්න වෙනවා. හැබැයි ඉතින් ඒවට තදින්ම අනුගත වුණොත් සමහර මිනිස්සුන්ට يعني කිසියම් අවාසි වෙන්න පුළුවන්. එනවා නම්යසිය වෙන්න ඕන නැතිවක් කාර්යාල ක්‍රම. නමුත් ඒ කාර්යාල ක්‍රමයේ තුල නම්යසිය වෙන්න බැරි බව කියනවා සමහර තැන්වලදී. දැන් සමහර විට ඔය අස්සදුම් වගේ හැම දෙනකොට අර ඒකේ තියෙනවනේ නිර්ණායක ටිකක්. ඉතින් ඒවා සමහර අයට ඒවා ඒ නිර්ණායක වලින් අස්සදුම් දෙන්නේ නැති වුණා සමහරට. දැන් අපි හිතමුකෝ පොඩි ව්‍යාපාරිකයෙක් ඉන්නවා, එයාට අස්සදුම් දෙන්න බෑ ව්‍යාපාරය කරනවා කියලා. ඒ වුණාට සමහර විට එයා ව්‍යාපාරයෙන් බංකොලොත් වෙලා ගොඩාක් ආවෙලා ඉන්න මනුස්සයෙක් වෙන්න පුළුවන්. ඒ හින්දා නමුත් අපි
ප්‍රායෝගිකව දැනගත්තත් දෙන්න බෑ නිර්ණායක හින්දා. ඒව තමයි ඔය. ඊළඟ අනවශ්‍ය පිරිවැය වැඩි වෙනවා. ඒ කියන්නේ කාර්යාලයක අපිට ඇත්තරම කාර්යාලයක වැඩ කරනකොට කාර්යාල ක්‍රමත් ඕන. ලැබුණා කඳයි දෙකම ඕන වගේ තමයි. හැබැයි මේකේ අවාසිත් තියෙනවා. ඉතින් කරන්න යන්නේ. අවාසි අවම කරගෙන යන්න ඕනේ. දැන් සමහර විට පිරිවැය වැඩි වෙනවානේ. ඒ කියන්නේ එක එක කාර්යයන් වලට එක එක කාර්ය මණ්ඩලය ගන්න වෙනවා. ඊට පස්සේ කාර්ය මණ්ඩලයට අවශ්‍ය පහසුකම් සපයන්න ඕනේ. ඊට පස්සේ ඒ රජයේ වත්කම් භාවිතය වැඩි වෙනවා. ඉතින් ඒ හින්දා තමයි ඔය පිරිවැය එහෙම වැඩි වෙන්නේ. ඊළඟ අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. රජයේ කාර්යාලවල කාර්යාලකම අයක අපි කතා කරේ තුනෙනි එක. කාර්යාලයක් සඳහා කාර්යාල ක්‍රමවලින් සැලසෙන ප්‍රතිලාභ පහක් දක්වන්න, වාසි පහක්. කාර්ද මේ ප්‍රතිලාභ තියෙනවා කියලා කියන්නේ කාර්යාලයක් සඳහා කාර්යාල ක්‍රමවලින්. කාර්යාලයේ ඔෆිස් එක තියෙනවා, ඕක ක්‍රියාත්මක කරන ව්‍යුහය තමයි කාර්යාල ක්‍රම ටික. ඒ කියන්නේ මොනවා හරි දෙයක් අපේ අරමුණු ඉටු කරගන්න කාර්යාලයේදී වැඩ කළ යුතු ආකාරයන් පිළිවෙත් ටික සහ ඒ කළ යුතු දේවල් ටික එකතු වුණාම කාර්යාල ක්‍රම කියන එක හැදිලා යනවා. හරි, එතකොට ඒකෙන් කාර්යාලේ තියෙන වාසිය. හරි, මිනිස්සුන් වෙන යන්නේ කාර්යාල. පළවෙනි එක තමයි දැන් කාර්යාලයක් මේ මොකක්වත් ක්‍රමයක් නැතුව ඔහෙ ඉබාගාත ගියොත් එහෙනම් මොකද වෙන්නේ? හරි අමාරු කාර්යාල දිගටම ඇදගෙන යන්න. එහෙම කාර්යාල තියෙනවා. ක්‍රමයක් නැහැ. ඔහෙ යනවා. හරි, සේවාදායක භාගෝ අතෙන්ට යන්න කියනවා. එයා කියනවා මම මේක බලන්නේ. අරයා කියනවා ඇත්තටම එහෙම වෙන්න පුළුවන් සමහර කාර්යාලවල තියෙනවා. හරි, එතකොට කාර්යාලුණත් අවාසියක් වෙන්නේ. අයි බලමු කාර්යාලකම තියෙන වාසි දයා ගන්න පළවෙනි එක මනා පාලනයක් නිර්මාණය වීම. මනා පාලනයක් නිර්මාණය වීම. මනා පාලනයක් නිර්මාණය වීම. ඒක ඇත්තටම තියෙන ප්‍රතිලාභ. හරි, මනා පාලනයක් නිර්මාණය වීම. ඊළඟ එක තමයි උසස් ප්‍රමිතියක් නිර්මාණය වීම. උසස් ප්‍රමිතියක් නිර්මාණය වීම. උසස් ප්‍රමිතියක් නැත්නම් මනා ප්‍රමිතියක් නිර්මාණය වීම. හරි, ඊළඟ එක මනා සම්බන්ධීකරණයක් ඇතිවීම. මනා සම්බන්ධීකරණයක් ඇතිවීම. මනා සම්බන්ධීකරණයක් ඇතිවීම. ඊළඟ එක හොඳ අධීක්ෂණයකට පහසු වීම. හොඳ අධීක්ෂණයකට පහසු වීම. හොඳ අධීක්ෂණයකට පහසු වීම. ඊළඟ එක කාර්ය මණ්ඩලය පුහුණු කිරීමට පහසු වීම. කාර්ය මණ්ඩලය පුහුණු කිරීමට පහසු වීම. කාර්ය මණ්ඩලය පුහුණු කිරීමට පහසු වීම. ඊළඟ වැරදි සිදුවීම් අවම වීම. වැරදි සිදුවීම් අවම වීම. වැරදි සිදුවීම් අවම වීම.
ඊළඟට ප්‍රමාදයන් අවම වීම. ප්‍රමාදයන් අවම වීම නැත්නම් ප්‍රමාද වීම අවම වීම. ප්‍රමාදයන් අවම වීම ක්‍රමයක් තියෙන හින්දා ප්‍රමාද වෙනව අඩුයි. ප්‍රමාදයන් අවම වීම. ඉතින් ඔන්න ඔයගේ දේවල් තියෙනවා. මම මේ ඔයගලන් දාන නිබන්ධනයේ දෙවෙනි එකේ ටික දාලා තියෙනවා. තවදුරටත් ඒකේ මම කරුණු හයක් විතර දාලා තියෙනවා. අපි යනවා ඊළඟ ප්‍රශ්නේ. ඒකේ තියෙනවා පහක් දැක්කන කරුණු පිළිබඳව කෙටි විස්තරය බැගින් ලියන්න කියලා. පහත් දැක්කෙන කරුණු පිළිබඳ කෙටි විස්තරයක් බැගින් ලියන්න. රෝම ඉලක්කම් 1 කාර්යාල ක්‍රම සරල කිරීම සඳහා වැඩ පියවර සටහන් ක්‍රමය යොදා ගැනීම හා ප්‍රතිනිර්මාණය කිරීම කළ යුත්තේ ඇයි? දැන් කාර්යාල ක්‍රමයක් කියන්නේ අපි යම් දෙයක් අරමුණක් ඉදිරි කරගන්න ක්‍රියාත්මක කරන ක්‍රියාවන් වලින් සෑදුණු දෙයක්නේ. එතකොට ඒකේ වැඩ පියවර සටහන් කොහොමද වැඩ ටික යන්නේ? මේ පියවර ඊට ඊළඟ පියවර එහෙම. ඒක යොදා ගැනීම හා ප්‍රතිනිර්මාණය කිරීම කළ යුත්තේ ඇයි? ඇයි වැඩ පියවර සටහන් ක්‍රමයක් යොදා ගන්න සහ ඒවා නැවත නැවත නිර්මාණ කරගන්න ඕනේ ඇයි කියන එක. ඇයි ඒක ඕනේ? දැන් ඔයා වුණත් මොනවාරි දෙයක් කරද්දී කෑමක් හදනවා කියන්න. ඒ කෑමක් කන්නකොට බොහෝ විට ඔයා අම්මා බලනවා ඇති. YouTube එකේ තියෙන අපේ අම්මා. එතකොට ඒකේ එයා ස්ටෙප් බයි ස්ටෙප් තමයි කියන්නේ. එතකොට තමයි මේ කෑම එක හදන්නේ. කේක් එකක් එහෙම හදනකොට තියෙනවා යම් පියවරවල් තියෙනවා. එතකොට ඒක හරියට නිර්මාණය කරගන්න පුළුවන්. නැතුනොත් එහෙම අන්තිමේට කේක් වෙනකොට පාන් කන්න දෙන්නේ පොද්දක් කරලා. ඒ වගේ තමයි මේ කාර්යාල ක්‍රම. අමාරුකම පැහැදිලි ගන්න හොඳට පියවරවල් ටික තියෙනවා නම් ලේස් ලියාගන්න. ඒ යටතේ මේ මගින් එහෙම ලියන්න. මේ මගින් අනවශ්‍ය, මේ මගින් අනවශ්‍ය පියවරවල්, මේ මගින් අනවශ්‍ය පියවරවල් නැත්තම් පියවරයන්, මේ මගින් අනවශ්‍ය පියවරයන් හඳුනාගෙන ඉවත් කළ හැකිය. හඳුනාගෙන ඉවත් කළ හැකිය. හඳුනාගෙන ඉවත් කළ හැකිය. හඳුනාගෙන ඉවත් කළ හැකිය. එසේම අවශ්‍ය පියවර, අවශ්‍ය පියවරයන් එකතු කළ හැකිය. විස්තරය වගේ ලියා යන්නේ. එසේම අවශ්‍ය පියවරයන් එකතු කළ හැකිය. එසේම අවශ්‍ය පියවරවන් පියවරයන් එකතු කළ හැකිය. එසේම ප්‍රමාදයන් හඳුනා ගැනීමට උපකාරී වේ. එසේම ප්‍රමාදයන් හඳුනා ගැනීමට උපකාරී වේ. එසේම ප්‍රමාදයන් හඳුනා ගැනීමට උපකාරී වේ.
ප්‍රමාදයන් හඳුනා ගැනීමට උපකාරී වේ. හරි. ඊළඟ ලියන්න තව එකක් තියෙනවා. මෙම ක්‍රමය නිසා මෙම ක්‍රමය නිසා කාර්යාල උපකරණ භාවිතය වඩා පහසු කරයි. කාර්යාල උපකරණ භාවිතය වඩා පහසු කරයි. කාර්යාල උපකරණ භාවිතය වඩා පහසු කරයි. ඒ කියන්නේ නිශ්චිත පියවරල් ටිකක් තියෙනකොට මොනවා හරි කරන කරද්දී අපිට දැන් කාර්යාලයේ තියෙන දේවල්, ඒ කියන්නේ ඔය සම්පත් නැත්නම් ඒ උපකරණ, ඒවත් භාවිතා කිරීමට පහසු වෙනවා. ඒ කියන්නේ දැන් අපිට ඒ මොනවා හරි දෙයක් කරද්දී ඒ පියවරල් වලට අනුව අපිට පුළුවන් ඒ අවශ්‍ය උපකරණ ළඟින් තියාගන්න, සහ එහෙම නැත්නම් ඒ ටික කලින් සංවිධානය කරගන්න පුළුවන්. ඒ වගේ එකක් තමයි මෙතන මේ කියන්නේ අර උපකරණ භාවිතයේ පහසුයි කියන අදහස. ඒ නිසා ඒක මතක තියාගන්න. ඔන්න ඔය වගේ ටිකක් තමයි ඔගේ විස්තරයක් දෙන්න පුළුවන්. ඊළඟ තියෙනවා, මම ඒක නම් නිබන්ධනේ දීලා තියෙනවා පළවෙනි එකෙන්ම, කාර්යාල ක්‍රම යනු මොනවාද? කාර්යාල ක්‍රම යනු මොනවාද? ඊළඟ ඒකට ලියාගන්න, කාර්යාලයක තම අරමුණක් හෝ තම අරමුණක් හෝ තම අරමුණක් හෝ අරමුණු කිහිපයක් අරමුණු කිහිපයක් ඉටු කර ගැනීමට කලින් සැලසුම් කරන ලද කලින් සැලසුම් කරන ලද ඔව් ප්‍රශ්න ටික මන් දැම්මන්. මේක පේන්නේ PDF එක, මම එව්වේ මේ WhatsApp group එකේ. කාර්යාල ක්‍රමය අනුව කුමක්ද කියන එක කියන්නේ. කාර්යාලයේ අරමුණක් හෝ අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම සඳහා හෝ පිණිස කලින් සැලසුම් කරන ලද එකිනෙකට බැඳුණු හා එකිනෙකට බැඳුණු හා මේ හතර දෙක කරන්නේ එකිනෙකට බැඳුණු හා එකිනෙක මත යැපෙන කාර්ය අවස්ථා
කාර්ය අවස්ථා එකකින් හෝ කිහිපයකින් එකකින් හෝ කිහිපයකින් කාර්ය අවස්ථා එකකින් හෝ කිහිපයකින් සමන්විත වූ සමන්විත වූ ක්‍රියාපද්ධතියකි සමන්විත වූ ක්‍රියාපද්ධතියකි ඔව් සබරුම් පරාතයට අදාළයි ඒලට තමයි මේ ගොඩක් يعني සබරගමු උතුරු මැද ඌව ඒ පළාත්වල චුට්ටක් යම් කරුණු දෙක තුනක් විතරයි මේ වෙනස් වෙන්නේ අනික පළාත් ඔක්කොටම එකම තමයි තියෙන්නේ ඒ කියන්නේ මධ්‍යමාණ්ඩේ මේ මේ තිබුණත් පොඩි දෙක තුනක් වෙන එක අපි ඒක දෙනවා අන්තිමේට චූටි චූටි වෙනස් තැන් ටිකක් තියෙනවා එච්චරයි ඒ කියන්නේ මොකක්වත් නෙවෙයි දැන් පලාතට ආවේනික චක්කලයක් ටිකක් තුන අන්න ඒ ටික පොඩ්ඩක් දැනගෙන විතරයි තියෙන්නේ අනික ඔක්කොම එකයි ඔය මේවා වෙනස් වෙන්නේ නැහැ එංගලන්තේ නම් මේවා තමයි තියෙන්නේ එහෙවන ඔය මෙහි තියෙන්නේ සමන්විත ක්‍රියාපද්ධතිය මේ ටිකම තමයි ඔය ග්‍රාම නිලධාරීන් තයන්නේ මේ ටික. ඔය දැන් යම් එක්සෑම් එක කාර්යාලකම කියලා කොටසක් තියෙනවා නම් මේ ටික තමයි තියෙන්නේ. හරි ඊබී විතරක් නෙවෙයි. ඒ කියන්නේ එකම දේ තියෙන්නේ ඉතින්. කාර්යාලක සාමාන්‍යයෙන් පාවිච්චි කරන දේවල් ටික තමයි තියෙන්නේ. හරි නිර්වචනනේ මම නිර්වචනේ දීලා තියෙනවා ඔබ නිර්වචනේ නහන් කාර්යාලකම යන මොනවද කියලා ඊළඟට කාර්යාල පරීක්ෂණ යන මොනවාදයි කෙටියෙන් විස්තර කර කාර්යාල පරීක්ෂණ පැවැත්වීමේ ප්‍රධාන ක්‍රම දෙක දක්වන්න ප්‍රධාන ක්‍රම දෙක දක්වන්න ඒකේ ලියාගන්න එහෙනම් කාර්යාල ක්‍රමයක ඔය පහළ උත්තරේ කියන්නේ කාර්යාල ක්‍රමයක කාර්යාල ක්‍රමයක අඩුපාඩු සහ දුර්වලතා අඩුපාඩු සහ දුර්වලතා අඩුපාඩු සහ දුර්වලතා හඳුනා ගැනීමට හඳුනා ගැනීමට කරනු ලබන විමර්ශනයක් කරනු ලබන විමර්ශනයක් කරනු ලබන විමර්ශනයක්
කාර්යාල පරීක්ෂණ කාර්යාල පරීක්ෂණ ලෙස හැඳින්වේ. කාර්යාල පරීක්ෂණ ලෙස හැඳින්වේ. කාර්යාල පරීක්ෂණ ලෙස හැඳින්වේ. එතනදී පරීක්ෂණ පැවැත්වීමේ ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒ දෙක ලියාගන්න. එකක් සාමාන්‍ය පරීක්ෂණය, නැත්නම් සාමාන්‍ය විමර්ශනය. විමර්ශනය කියන නම තමයි යන්නේ. සාමාන්‍ය විමර්ශනය. සාමාන්‍ය විමර්ශනය. ඊළඟ විස්තරාත්මක විමර්ශනය. විස්තරාත්මක විමර්ශනය. විස්තරාත්මක විමර්ශනය. මෙහිදී මේ අධීක්ෂණයයි පරීක්ෂණයි කියන දෙක පටලගන්න එපා. අධීක්ෂණයක් ගත්තාම ඔය අභ්‍යන්තර අධීක්ෂණය, බාහිර අධීක්ෂණය කියලා එහෙම තියෙනවා. පරීක්ෂණය සහ අධීක්ෂණය කියන එක දෙකක්. දැන් පරීක්ෂණයක් කරනවා හිතන්නක මොනවා හරි හොරෙක් පයින්නවා කියලා. අන්න ඒ වගේ දේවල් වලට තමයි ඔය පරීක්ෂණ කරන්නේ. හරි. ඒ වගේ දේවල් තව කියනවා උදාහරණ. ඒවට තමයි පරීක්ෂණ. අධීක්ෂණයක් කරනවා කියන්නේ බොහෝ විට කරන්නේ කාර්යාල ක්‍රමයකට වඩා ඒ සේවක මණ්ඩලයේ අධීක්ෂණයක් තමයි කරන්න තියෙන්නේ. ඒගොල්ලන්ගේ කියන අඩුපාඩු හඳුනාගෙන ඊට පස්සේ තව පුහුණු කරන විශේෂයෙන් නිර්දේශ ඉදිරිපත් කරන්න ඕන අධීක්ෂණයක් කරන්න පස්සේ. හරි. නිර්දේශ දානවා. ඒව තමයි අධීක්ෂණය කියන්නේ. එතකොට එතින්දි කරන්නේ බොහෝ විට ඒ දැන් අරමුණු කරා ළඟා වෙනවද නැද්ද කියන එක බලනවා. අරමුණු කරා ළඟා වෙන්නේ නැත්නම් ඒකට උචිත පියවර ගන්න වෙනවා අධීක්ෂණය. පරීක්ෂණයම නේ විමර්ශන වගේ තමයි යන්නේ. හරි. සාමාන්‍ය විමර්ශන තියනවා, සාමාන්‍යයෙන් කරන දේවල්, පොඩියට කරන දේවල්, විස්තරාත්මක විමර්ශන ටිකක් ගැඹුරට කරනවා. ඊළඟගේ තියෙනවා ලිපිගොනු සුත්‍තිගතකරණයේ වාසි තුනක් හා අවාසි තුනක් දක්වා. දැන් සුත්‍තිගතකරණයේ කියලා කියන්නේ දැන් අපිට පහසෙන් කාර්යාලවල ලිපිගොනු තියෙන එකක් දෙකක් නෙවෙයිනේ. කාර්යාලවල ලිපිගොනු ගොඩාරියක් තියෙනවා. ඔයාගේ සමහරට ඔයා වැඩ කරන ගෙදර වුණත් ඔෆිස් කාමරයක් තියෙනවා, ඒකෙත් තියෙන්න පුළුවන්. ඉතින් මේ සුචිගත කරණයක් කරන්නේ අපිට ඒක පහසුවෙන් හොයාගන්න පුළුවන් විදිහට පාවිච්චි කරන ක්‍රමවේදයක් තමයි සුචිගත කරණය කියලා කියන්නේ. හරි. සාමාන්‍ය ලිපිගොනු තබා ගන්නා ක්‍රමයක්, නිශ්චිත ක්‍රමයකට හදාගන්න. ඒක හදාගන්න එක තමයි සුචිගත කරණය කියන්නේ. එහෙම කරන්නේ අපිට ඒ ෆයිල් එක නැත්තම් ලිපිගොනුව ඉතාම පහසුවෙන් වැඩි පිරිවැයක් දරන්න නැතුව, ඒ කියන්නේ අවම පිරිවැයකින් අඩු කාලයකින් ඉක්මනින් ගොනුව හොයා ගන්න පුළුවන්. ඒකට තමයි ස්ථිතිගත කරණයක් කරන්නේ. ඉතින් ඒක අපිට ෆයිල් එක විවිධාකාරයේ පුළුවන් ස්ථිතිගත කරණය කරන්න. එකක් අපි කලින් කතා කරා, අර කිව්ට් එකේ මම ඒක සම්පූර්ණ දාලා තියෙනවා. ස්ථිතිගත කිරීමේ වාසි අවාසි දාලා තියෙනවා. එක අහන්නේ වාසි සහ අවාසි. මම පැහැදිලිවම ඒ නිබන්ධනයේ දාලා අපි කතා කරා නේද? ඒ හින්දා ඔයාට මේ වගේ ප්‍රශ්න පත්‍රයක් ආවොත් නිකන් පාඩම් කරගත්තා නම් නැතින්. හරි. ඒ ඉවුට් එකේ දාලා තියෙන්නේ ඒ ටික. දැන් මේකත් මේ පාස් පේපර් ගන්න නිකන් මේකේ ලකුණු 5. මේ ඔක්කොම ටික ගත්තා. ඒ නිබන්ධනයේ මේවා පැහැදිලි කරන අවශ්‍යයක් නැහැ. මම කීවර දැන් මොනවා හරි කියන්නත් එපා පන්තියේ. ඒ හින්දා කියනවා.
නැත්තම් මේක නිකම් මේ කියවන කියවට කිසි ගතියකුත් නැහැ. එහෙනම් මේවා මේ පැහැදිලි කරන්න අනවශ්‍යයි. ඔයාලා උපාධාරී ඉන්නේ. එහෙනම් මමත් උපාධාරීන්. අපි ඉතින් කොහොම හරි කටපාඩම් කරලා කොහොම හරි උපාධිය පාස් කරගත්තොත් මේ මොකක් හරි ස්කිල් එකක් ගත්තෙන්නේ නැහැ. එහෙනම් මේවා ටිකක් ඔයාලට යන්තම් ටච් කරපුවා ඔයාලට අල්ලගෙන යන්න පුළුවන්. එතකොට අපි එතෙන්දි කතා කරා ස්ථිතිගත කිරීම වාසිය අවාසි. ඊට පස්සේ මේක තියෙනවා ස්ථිතිගත කිරීමේ ක්‍රම. හරි අන්න ඒවා. එතකොට මේකේ වාසි තුනක් මම දීලා තියෙනවා කියන්නනේ. වාසි තුනක් තියෙනවා. එකක් ලියාගන්න ගොනුවක් පහසුවෙන් සහ ඉක්මනින් සොයාගත හැකි වීම. ගොනුවක් පහසුවෙන් සහ ඉක්මනින් සොයාගත හැකි වීම. ගොනුවක් පහසුවෙන් සහ ඉක්මනින් සොයාගත හැකි වීම. ඊළඟ තමයි කාර්යක්ෂමතාවයේ වැඩිවීම. කාර්යක්ෂමතාවයේ වැඩිවීම. ඒ කියන්නේ සියල්ලම ඉක්මනින් වෙනවා, කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඊළඟ තමයි කාලය හා ශ්‍රමය ඉතිරිවීම. කාලය හා ශ්‍රමය ඉතිරිවීම. කාලය හා ශ්‍රමය ඉතිරිවීම. ඔය වාසි වත් චුට්ටක් ගෑවුනහම ලකුණු දෙනවා. ලකුණ දැන් ඊබි එක්සෑම් එකේදී දැන් ඔය ලකුණු දෙනකොට මම යන්නේ ඒවට යන අයගෙන් මම අහගෙන තියනවා. මාක්ස් දෙනකොට පුළුවන් තරම් පාස් කරන තමයි බලන්නේ. ඒ පැත්තට තමයි දෙන්නේ ලකුණු. හරි ෆේල් කරන්න නෙවෙයි. ඉතින් බොරු ලියලා තියනවා ලකුණු දෙන්න බෑ. අඩු ගන්න ගෑවිලාවත් යන්න ඕන. දැන් මේකෙදි සුචි මේ මේ සුචිගත කරන්නේ කියන එක දන්නේවත් නැත්නම් මොනවාරි පට්ට බල බොරු ලියපුවම ඉතින් ලකුණු දෙන්න බෑ. පහම ඉවරයි. එකයි වැඩි. එන යන්තම් හරි මතක තියෙනවා නම් දැන් තියලා තියෙනවා කරගන්න පුළුවන්. ඒකට අවාසිත් තියෙනවා මේක. පළවෙනි එක තමයි පිරිවැය වැඩිවීම. පිරිවැය වැඩිවීම. පිරිවැය වැඩිවීම. ඒ කියන්නේ ඉතින් අර එක අල්මාරි ඔක්කොම ටික ඔබල ඔබල තියනවා වගේ නෙවෙයිනේ මේකෙදි. මේකෙදි ටිකක් ඉඩ කඩ එහෙම වැඩියෙන් ගන්න වෙනවා. පිළිවෙලට වැඩි කරද්දි. දැන් මේක අපි කරන්නේ පහසුවෙන් හොයාගන්නනේ. දැන් අපි අල්මාරි එකම ඔය හැම ගුණුවම එක කොටේ තිබ්බහම ඒක සිද්ධිගත කරන්නේ නැහැ. මේක හොයාගන්නත් බැහැ. එතකොට හැබැයි පිරිවැය අඩුයි. මොකද එක අල්මාරි ඔක්කොම ටික පටවලා දෙන්නේ නැහැ. ඒ වුණාට සමහර විට සිතිගත කරන එකට හසු කරද්දී ඔය එකම අල්මාරි තියෙන අල්මාරි තුනකට විතර දාන්න වෙයි. ෆයිල් වැඩිපුර ගන්න වෙයි. එහෙනම් පිරිවැය ඉහළ යනවා කියන කහන්න දෙයක් නෙවෙයි. හරි. ඊළඟ තමයි සමහර අවස්ථාවලදී නම්‍යශීලී නොවීම. සමහර අවස්ථාවලදී නම්‍යශීලී නොවීම. සමහර අවස්ථාවලදී නම්‍යශීලී නොවීම. නම්‍යශීලී නොවීම.
සමහර අවස්ථාවලදී නම්‍යශීලී නොවීම. නම්‍යශීලී වෙනවා කියන්නේ මෙහෙමයි. ඔය සිතිකතගන්නේ කරපුවා මොක ලස්සනට ෆයිල් එක හදලා ඉංග්‍රීසි අකුරු ටිකක් ඒවල ගහලා ඊට පස්සේ ඉංග්‍රීසි අකුරින් කියවෙන්නේ මේ ෆයිල් එක කියලා අල්මාරි දොරේ ගහලා ඉස්සන. ඉතින් දැන් ඕක ව්‍යාකරක් වෙනස් කරන්න ගියොත් දැන් මොනවාරි වෙලා තව ෆයිල් ඇතුළට දාන්න වෙලා හරි අමාරුයි. හරි, නම්‍යශීලීභාවය නවීම කියලා කියන්නේ ඒක ටිකක් තන කරන් අදහස් කරන්නේ වෙනස් කරන්න ටිකක් අමාරුයි, අපහසුයි. දැන් අර වගේ සුතිගත කරන්නේ නැත්නම් ඉතින් ටක් ගාලා එහෙට මෙහෙට කරලා ඕන් දෙයක් කරගන්න පුළුවන්. අර වගේ නෝට අමාරුභාවයක් තියෙනවා. එක්කෝ යන් හදිස්සිය අල්මාරිය එනවා රෙපයාර එකක් දෙන්න දොර කැන්නේ. එතකොට එහෙනම් අර ඔක්කොම එළියට දින්න ඕන, අලවලා තියෙනවා, ගලවන්න වෙනවා. එයක් අපහසු. ඒක තමයි ඔයගෙන් කියන්නේ. හරි. ඊළඟ තමයි මේ සඳහා කාර්ය මණ්ඩලය පුහුණු කිරීමට සිදුවීම. මේ සඳහා කාර්ය මණ්ඩලය පුහුණු කිරීමට සිදුවීම. මේ සඳහා කාර්ය මණ්ඩලය පුහුණු කිරීමට සිදුවීම. එකත් එක අවාසියක්. දැන් මේ සිතිගත කරන්නේ ක්‍රම තියෙනවා අනම්මන ඒවා. ඉතින් මොකද පුහුණුවක් ගන්න ඕන එක දැනගෙන කරන්න. සිතිගත කරන්නේ වැරදුනොත් ෆයිල් එක හොයන්නත් අමාරු වෙනවා, ලේසි වෙනවා වගේම අමාරුත් වෙනවා. ඒක වැරදුන එකයි එතනදි කියන්නේ. ඊළඟට අපි යමු 7 වෙනි ප්‍රශ්නෙට. නම්බර් 7. රජයේ කාර්යාලය සඳහා පොදු ආකෘති පත්‍රයක් පිළියෙල කිරීමේදී අවධානය යොමු කළ යුතු මූලධර්ම පහ. පොදු ආකෘති පත්‍රයක් කියලා කියන්නේ දැන් අපි ගත්තාම නිවාඩු. රජයේසේගේ නිවාඩු ගන්නේ යම් ආකෘති පත්‍රය. හරි, පොදු ආකෘති පත්‍රය. එතකොට අන්න එතනදී මේ ආකෘති පත්‍රයක් අපි හදද්දී නැත්නම් නිර්මාණය කරද්දී පිළියෙල කරද්දී අවධානය දෙන යුතු කාර්යයන් ටිකක් තියෙනවා. පළවෙනි එක ලියාගන්න, පළවෙනි එකම තමයි ප්‍රමිතිය. ප්‍රමිතියට අවධානය දෙන්න. ප්‍රමිතිය මූල ධර්මයක් තමයි ප්‍රමිතිය. ප්‍රමිතිය කියලා කියන්නේ මොනවහරි යම් ක්‍රමවේදයකට පිළිවෙලට හදලා තියෙනවා. ප්‍රමිතිය බලනවා කියලා කියන්නේ දැන් භාණ්ඩයක් ගත්තා, ප්‍රමිතිය බලනවා ඒ වගේ. ඒකෙන් ඒක භාවිතා කරලා මොනවහරි දෙකෙන් භාවිතා කරන්න. එතකොට ඒක නිසියාකාරව ඒ ආකෘති පත්‍රයේ ඒ අරමුණ ඉටු කර ගැනීමට හැකි වන වලින් සියලු විස්තර දාලා තියෙනවා. දැන් නිවාඩු පත්‍රයේ වල පුරවනවානේ, ඒකේ තියෙනවා විස්තර ගොඩක්. එතකොට ලිපිණිය දාන්න තියෙනවා නිවාඩු කාඩුවේ. හරි, අන්න ඒ වගේ දේවල් ඔක්කොම දාලා තියෙනවා. ඊට පස්සේ ඒක කලින් ගත්තු නිවාඩු දාන්න තියෙනවා. එතකොට නිවාඩු බෙදලා ඒක හරියට දාන්න ඕනේ. ඉතින් ඒ වගේ හැමදේම අන්තර්ගත කරලා යම් ප්‍රතිපදාවක් තමයි ඒක තියෙන්නේ. ඊළඟ එක තමයි
භාවිතය පිළිබඳව අවධානය දිය යුතුයි. භාවිතය පිළිබඳව අවධානය දිය යුතුයි. භාවිතය පිළිබඳව අවධානය දිය යුතුයි. භාවිතය පිළිබඳව අවධානය දිය යුතුයි කියලා ඇත්තෙන් ඇත්තටම අදහස් කරන්නේ මේ ආකෘතිපත්‍ය පාවිච්චි කරන්නේ කාර්යයන් බාහිර කරුණු එකතු කරගන්නද එහෙම නැත්නම් අභ්‍යන්තර කරුණු එකතු කරගන්නද කියන එක. ඒක දැන් මං ඔයාලගෙන තාම මේක මේ කෙරලා නැහැ මං හිතන්නේ. ඒක අපි ඒක ඉස්සරහට තියෙද කරනවා. හරි. ඒක තමයි එතෙන්දි කරන්නේ. හරි. එතකොට සාමාන්‍යයෙන් ඉතින් අභ්‍යන්තර කරුණු එකතු කරන්නේ යම් ආකෘතිපත්‍යක් හදනවා නම් නිවාඩු වුණත් ඒකත් තමයි අභ්‍යන්තර එකක් නේද? එතකොට ටිකක් ඒකේ ප්‍රමාණය ටිකක් කුඩා වෙනවානේ. බාහිර කරුණු එකතු කරන්න වගේ නෙවෙයි. අන්න ඒක. ඒක තමයි එකක්. ඒකට අපි අං කරුණු දෙකක් කිව්වා ප්‍රමිතිය පිළිබඳව. අනික තමයි පාලනය කිරීම පිළිබඳව මූලධර්ම. තුන්වෙනි එක ලියාගන්න පාලනය කිරීම පිළිබඳ මූලධර්ම. පාලනය කිරීම පිළිබඳව මූලධර්ම. පාලනය කිරීම පිළිබඳව මූලධර්ම. එතකොට මෙතනදී පාලනය කිරීම පිළිබඳව මූලධර්මය කියලා කියන්නේ මේ ආකෘතිපත්‍යයක් නිර්මාණය වෙන්න ඕනේ අනිවාර්යෙන්ම යම් පාලනයකට හසුවන විදිහට. ඒකෙන් කියන්නේ මෙහෙමයි. දැන් ඔය අපි පාවිච්චි කරන ආකෘතිපත්‍ය තියෙනවානේ. ඔවා කොහෙන්දෝ කෙවලා තියෙන්නේ. ඒ කියන්නේ ඉහළම තැනින්නේ දැන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හරි ඒ අමාත්‍යාංශයෙන් තමයි ඕක හදලා ඉවරලා තියෙන්නේ. එතකොට ඒ මේ රජයේ හැම කාර්යාලයකම පාවිච්චි කරන ඕකනේ නේද? ඕක එක එක්කෙනාට ඕන විදිහට වෙනස් කරන්න බෑ. පාලනය කිරීම පිළිබඳ මූලධර්ම කියන්නේ ඒක. ඒක පිළියෙල කරනකොට ඒක එක එක්කෙනාට ඕන විදිහට يعني දැන් මේ ඒජ් ඔෆිසර් ඕන විදිහට ඒලා වෙනස් කරගන්නවා. පාසල් වලට ඕන විදිහට ඒලා වෙනස් කරගන්න ඈ නිවාඩු ආයතනපත්යේ. ඊට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙන විදිහට වෙනස් කරනවා. ඒක බෑ. ඒ හින්දා පාලනය කිරීමේ මූලධර්මය කියන්නේ පාලනය කරන්න මධ්‍යගතව එක්කෙනෙක් එක ආයතනයකින් තමයි ඒවා වෙනස් කරනවා වෙනස් වෙනවා. ඒක තමයි ඒකෙදි කියන්නේ. හරි. මම හිතන්නේ තේරෙන්නේ නැති කියන එක. නැත්තම් මෙහෙම හිතන්නේ එක ප්‍රධාන කාර්යාලයකින් තමයි ඔය මේ ආකෘතිපත්‍ය වෙනස් කරන්න පුළුවන් වෙනසක් කරනවා. හරි. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නම් ඒකෙන් විතරයි පුළුවන්. අය එක එක නඩුවන විදිහට එක එක විදිහට වෙනස් කරන්න බෑ. ඒක තමයි ඔගෙන් අදහස් කරන්නේ. හරි. ඔගේ තියරි දෙනවා. හරි. කොහොමත් මම එකයි කියේ විස්තර අහන්නේ නැහැ. පොඩ්ඩක් මතක තියාගන්න. දැන් පේනවනේ පොයින්ට් විදියට තමයි අහන්නේ නේද? දැන් මූලධර්ම පහක් නාස්පාන. ඒ පහ එක එක විස්තර කරන්න ඉල්ලන්නේ නැහැ. හරි. එකයි කියන්නේ විස්තර කරන්න ආවත් මේ වඩ පේනවා මේ හැම එකම තියෙන්නේ කෙටියෙන් විස්තර කරන්න. දැන් එහෙම තියෙන්නේ. ඕකේ තව එකක් තියනවා ලියාගන්න. තුනක්ද මන්ද කීයද? තුනක්ද පොත. හතර ඒකාබද්ධතාවය පිළිබඳව මූලධර්ම. ඒකාබද්ධතාව පිළිබඳ මූලධර්ම. ඒකාබද්ධතාව පිළිබඳව මූලධර්ම.
ප්‍රමිති කිව්වා, භාවිතය පිළිබඳව කිව්වා, ඊට පස්සේ පාලනය පිළිබඳව කිව්වා, දැන් කියනවා ඒකාබද්ධතාව පිළිබඳ මූල ධර්මය. මේ ඒකාබද්ධතාවයේ මූල ධර්මය කියලා මේකෙන් අදහස් කරන්නේ දැන් කාර්යාලයක තියෙන ආකෘති පත්‍ර, හරිද? අනි දැන් නිවාඩු ගන්න ආකෘති පත්‍රය තව එකට සමාන වෙන්න බෑ. මම උදාහරණයක් කියනවා, දැන් දේශීය නිවාඩු ගන්න ඉල්ලුම් පත්‍රය ඔයා පුරවනවනේ කොහොම? සමහරට මෙතන රට යන්න ගිහිල්ලා ඉන්න අය දන්නවා ඇති, ඒ විදේශ නිවාඩු ගන්න තියෙන තව ආකෘති පත්‍රයක්. ඉතින් ඒ විදේශ නිවාඩු ගන්න ආකෘති පත්‍රය වගේ අර දේශීය නිවාඩු ගන්න ආකෘති පත්‍රය සමාන වෙන්න බෑ කියලා කියන්නේ ඒකාබද්ධතාවයක් තියෙනවා කියන්නේ ඒකයි. හරි, ඔක්කොම එකට ඊට ආවේනිකව යන්න ඕන ආකෘති පත්‍ර, එකිනෙකට සමාන වෙන්න බෑ. හරි, ඒක තමයි ඔතෙන්දී ඔය කියන්නේ, ඒක හොඳට මතක තියාගන්න. හරි, ඊට ආවේනික ඊටම වෙනස් වුණු අපි කියන්නේ ආවේනික ආවේනික ස්වරූපයක් තියෙනවා ආකෘති පත්‍ර. නැත්තම් ඉතින් මේක පැටලුණොනේ. ඒකයි මොනවා හරි දෙයක් කරද්දී විවිධ ආකෘති පත්‍රය පාවිච්චි කරනවා. එතකොට වියදම් ගන්නකොට, එතකොට වවුචර් ගෙවීම් කරද්දී, ඒ වගේ විවිධ දේවල් තියෙනවා. නිවාඩු ඉල්ලනකොට, ඊට පස්සේ දුම්රිය ප්‍රවේශ බලපත්‍රය ඉල්ල ගන්නකොට ඒක ආයුධුම් පත. ඒවා ඊට ආවිනික දේවල් වෙන්න තියෙන්න ඕන. ඊළඟට තව එකක් ලියාගන්න, බහුවිධ වශයෙන් භාවිතා කිරීමේ මූලධර්ම. ඊළඟට බහුවිධ වශයෙන් භාවිතා කිරීමේ මූලධර්ම. 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 බහුවිධ වශයෙන් භාවිතා කිරීමේ මූලධර්මයකින් කියන්නේ සමහර විට අපිට ඒ කියන්නේ මේ විවිධ කරුණු ලබා ගැනීමට හෝ ඉටු කරගන්න එකම ආකෘතිය පාවිච්චි කරන්න පුළුවන්. හරි, සමහර කරුණු, හරි, සමහර දේවල් ඒවා ඉටු කරගන්න එකම ආකෘති පත්‍රය. මම සරලම උදාහරණයක් කියන්නම්. දැන් අපිට නිවාඩු ගන්නකොට අපිට නිවාඩු වර්ග ප්‍රධාන වශයෙන් තියෙනවානේ, නිවාඩු වර්ග කිහිපයක්. එතකොට අපිට අනියම් නිවාඩු තියෙනවා, එතකොට විවේක නිවාඩු, නැත්නම් අසනීප නිවාඩු, එතකොට රාජකාරී නිවාඩු, ඒ වගේ තියෙනවා. හරි, තවත් තියෙනවා අපසූත නිවාඩු. එහෙම දැන් සාමාන්‍යයෙන් අපි අරගේ අර අනියම් නිවාඩු, විවේක නිවාඩු, වෙනත් කියන එකේ රාජකාරී නිවාඩු කියලා තමයි දාන්නේ. අපි නම් එහෙමයි, ඔයාලා කොහොමද දාන්නේ නේද? අනියම් නිවාඩු, අසනීප විවේක නිවාඩු, රාජකාරී ගත්තොත් වෙනත්. දැන් බලන්න ඒ එකම ආකෘතියේ එතන කරුණු තුනක් අපිට දාන්න පුළුවන්. ඒ කියන්නේ ඒ දැන් අනියම් නිවාඩු ගත්තත් අපි ඒ නිවාඩු ඉල්ලුම් පත්‍රයමයි දාන්නේ, අසනීප නිවාඩු ගත්තත් ඒ නිවාඩු ඉල්ලුම් පත්‍රයමයි, රාජකාරී නිවාඩු ගත්තත් ඒ ඉල්ලුම් පත්‍රයමයි. ඒ රාජකාරී නිවාඩු ගත්තාම ඒ රාජකාරීට අදාළ කරපු යම් පැමිණීමේ සහතිකයක් හරි ඒකට සාමාන්‍ය ඒ නිවාඩු පත්‍රයද අමුණලා තියන්න ඕනේ. හරි, අන්න ඒ වගේ දෙයක් තමයි ඔතන කියන්නේ. ඒ වගේ මේ ඒකාබද්ධ නැත්නම් මේ බහුවිධ වශයෙන් භාවිතා කිරීමේ මූල ධර්මයේ යටතේ තව එකක් තියෙනවා. ඒ මූල ධර්මයේ යටතේම හැකි සෑම විටම ඔය කාර්ය රූප පාවිච්චි කරන ආකෘති පත්‍රයක් තනි පිටුවකට ගැනීම. කියන්නේ තනි පිටුවකට ගැනීම. ඒක එකක් භාවිතය සහ ඒව තබා ගන්න පහසු වීම. එහෙම මූල ධර්මෙකුත් තියෙනවා.
ඉතින් ආකෘතිපත්‍රයක් හදද්දී විශේෂයෙන් ඉතින් හදන්නේ අමාත්‍යංශ මට්ටමින්නේ. එතකොට ඒගොල්ලෝ අවධානය දෙන්න ඕන මේක හැම විටම තනි පිටුවකින් ඒක හදාගන්න. පිටු දෙකක් තනක් ගියොත් ඒක හරි අමාරුයි. ආකෘතිපත්‍රයක් කියන එක අපි සමහර විට හදිස්සියේ පාවිච්චි කරනවත් තියෙනවා. ඒ හින්දා අනුමත කරන්න ගියාමත් අමාරු, නැත්නම් පිටු ගැලවිලා යන්න පුළුවන්. ඒ හින්දා තනි පිටුවක තමයි හදන්න ගොඩක් ඒවා තියෙන්නේ. එහෙමයි නේද? තනි පිටුවේ තමයි තියෙන්නේ තනි පිටුව. දැන් අපි භාණ්ඩ සමීක්ෂණය ගත්තාම ඒක අර 60යි සහ 47 ඒවායම තියෙන තනි පිටුවට දෙපැත්තේ පින් කරලා තියෙනවා එකේ. භාණ්ඩ සමීක්ෂණය දැන් අපි අර භාණ්ඩ සමීක්ෂණයකට කමිටුවට එන්න කලින් කමිටුවට බාර දෙන්න එපාය. 66 සහ 47 කියන ආකෘතිපත්‍ර පුරවලා බාර දෙන්න ඕනේ. එතකොට ඒකේ 66 දෙපැත්තම තියෙනවා, 47 දෙපැත්තම ප්‍රින්ට් කරලා තියෙනවා. නමුත් තනි කොරයක් තියෙනවා. ඒවායේ පාසුව. පහන්. ලිඛිත සන්නිවේදනයේදී භාවිතා වන සංදේශන ක්‍රම මොනවාදැයි කෙටියෙන් විස්තර කරන්න. හරි. ලිඛිත සන්නිවේදනයේදී සන්නිවේදනය කියන අපි තොරතුරු මේ හුවමාරු කරගන්නවා. එතකොට මෙතෙන්දී පාවිච්චි කරන සංදේශන ක්‍රම කොහොමද අපි යවන්නේ තොරතුරක් හෝ මොකක් හරි දෙයක් කරන්නේ? ඒ ක්‍රම ඒක ලියාගන්න මෙන්න මෙහෙම. විස්තර කරන්න කියලා මේකේ තියෙන්නේ. මම ෂෝට් කරලා දෙන්නම්. කලින් එක තමයි එහෙම ලියන්න. ලිඛිත සන්නිවේදනයේදී ලිඛිත සන්නිවේදනයේදී ලිඛිත සන්නිවේදනයේදී භාවිතා කරන සංදේශ ක්‍රම භාවිතා කරන සංදේශන ක්‍රම භාවිතා කරන සංදේශන ක්‍රම කිහිපයකි. දැන් ඊට පස්සේ මම ඒක දෙන්නම් පොයින්ට් විදියට. හරි, ඒවා විස්තර කරන්න අවශ්‍ය නැහැ. පළවෙනි එක තමයි ඔයාලා දන්න එක, ලිපි ලිවීම. ලිපි ලිවීම මගින්. ලිපි ලිවීම මගින්. ලිපි ලිවීම මගින්. ලිපියක් කියලා යවන්න පුළුවන්. හරි, ඊළඟ එක වාර්තා ලිවීම මගින්. වාර්තා ලිවීම මගින්. වාර්තා ලිවීම මගින්. වාර්තා ලිවීම මගින්. එනම් එනම් රැස්වීම් වාර්තා, රැස්වීම් වාර්තා තොරතුරු වාර්තා, තොරතුරු වාර්තා තොරතුරු වාර්තා
උපමාවක් වෙනත් ලිඛිත වාර්තා ආදියයි. වෙනත් ලිඛිත වාර්තා ආදියයි. වෙනත් ලිඛිත වාර්තා ආදියයි. එක මෙමෝ පත්‍ර මගින් මෙමෝ පත්‍ර මගින් සන්නිවේදනය මෙමෝ පත්‍ර මගින් සන්නිවේදනය ඉංග්‍රීසිෙන් කියනවා මෙමොරන්ඩම් කියලා මෙමෝ පත්‍ර මගින් සන්නිවේදනය මෙමෝ පත්‍ර කියන එක ඔයා දන්නව ඇති දැන් නම් අඩුයි ඔය මේ එක සංවිධන ක්‍රමයක් කියලා ඔබ දන්නවා මොනවා හරි ප්‍රයිවට් ආගෙන ගොඩක් පාවිච්චි කරනවා ඒ කියන්නේ පණිවිඩයක් තමයි ඒකෙත් යවන්නේ ලියලා හරි මොකක් හරි දෙයක් ලියලා ඔෆිස් එකේ ඇතුලේ තමයි ඒක අභ්‍යන්තරව පාවිච්චි කරන එකක් අතින් අත යවන එකක් සමහරවිට ඔබගේ කාර්යාලෙත් එහෙම වෙන්න කරනවා ඇති හරි ඊළඟ තමයි ගොනු සටහන් භාවිතා කිරීම ගොනු සටහන් භාවිතා කිරීම ගොනු සටහන් භාවිතා කිරීම ඒක වරහන් කරලා ලියාගන්න ලිපි ගොනුවේ සටහනක් මගින් දැක්වීම 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 පුළුවන් නේද ඔයාගේ පුද්ගලික ලිපි ගොනු ඔයා යනවා මාක් හරි අපි ගෙනගොන වෙනත් රැකියාවකට දැමීමට ඒක අත්සන් කරගන්න එපා රාජ්‍ය සේවයෙන් වෙනත් රැකියාවකට ඉල්ලුම් කරනවා නම් මෙයා රජයේම වෙනත් ආයතනකට ඉල්ලුම් කරනවා එතකොට ආයතන ප්‍රධානියාගෙන් නැත්නම් දෙපාර්තමේන්තු ප්‍රධානියාගෙන් ඒකට අවසරයක් ගන්න ඕනේ ඉල්ලුම් පත්‍රයට මෙයා මේ රස්සාට තේරුණොත් මේ ආයතනය නිදහස් කරන්නවා කියලා. අන්න එතකොට බොහෝ විට ඒ ඔයාගේ පුද්ගලික ෆයිල් එකේ මේක සටහනක් දාලා තමයි ඒ දැන් පුද්ගලික ලිපිගොනුව බාරව ඉන්නවානේ කෙනෙක්. ඒ නිලධාරියා ඒ ඒකෙම සටහනක් දානවා මෙහෙම මෙයා මෙහෙම වෙනස්සාට යනවා හරි මොනවා හරි කියලා දානවා. ඒතර ඒකම තමයි ගිහින් දෙන්නේ ආයතන ප්‍රධානිය බලන්නේ ගොනු සටහන. ගොනුවේ සටහන බලලා තමයි ඒ අස්සනව දාන්න නොදෙනක තීන්දුව කරන්නේ. මම උදාහරණයක් කිව්වේ හරි පාවිච්චි කරන විදිය. ඒකත් ලිඛිත සන්නිවේදනය ක්‍රමයක්. හරි එහෙනම් ඊළඟ 9 වෙනි ප්‍රශ්නෙට යමු. පණුවරට වැඩ බාර ගන්න අවස්ථාවේදී හෝ එක් කාර්යාලයක සිට තවත් කාර්යාලයක ස්ථාන මාරුවක් ලැබ වැඩ බාර ගන්න අවස්ථාවකදී නිලධාරියෙකු විසින් අවශ්‍යම අවධානය යොමු කළ යුතු වැදගත් ලිපි ලේඛන 15ක් හඳුන්වා දී ඇත. 15ක්. ඒවායින් 10ක්වත් නම් කරන්න 10ක්වත් කියලා නැහැ. 10ක් නම් කරන්න කියලා තියෙනවා. ඒවයි 10ක් නම් කරන්න කියලා තියෙනවා. දැන් බලන්න මේක මගේ ඊළඟ ටියුට් එක මම ඔය ටික දාලා තියෙන්නේ. ඒවන මම මෙතෙන් ලියා ගන්න දෙන්නම් ලියා ගන්නද?
නිකන් ලිස්ට් එකක් තියෙන්නේ. දැන්ටත් ඔයා දන්නව ඇති. දැන් ඔයා පළමුවෙන් වැඩ බාර ගන්නකොට, හරි, වැඩ බාර ගැනීමේදී මේක මොකද්ද කියන්නේ, අවධානය යොමු යුතු වැදගත් ලිපි ලේඛන මොනවද? ඔයා හරි වැඩ බාර ගන්නවා. ලියන පළවෙනි එක රාජකාරි ලැයිස්තුව. රාජකාරි ලැයිස්තුව. ඔයා රාජකාරි ලැයිස්තුවක් ගන්න ඕන වැඩ බාර ගන්න. මොනවද මං කරන්න ඕන? ආයතන ප්‍රධානිය දෙන්න ඕන. රාජකාරි ලැයිස්තුව. ඊළඟ ලිපිගොනු ලේඛනය. ලිපිගොනු ලේඛනය. ලිපිගොනු ලේඛනය කියන්නේ දැන් මම ගිහින් වැඩ බාර ගන්නවා නම් මම මගේ විෂයට අදාළ ලිපිගොනු මොනවද කියන එක දෙන්න ඕන. ෆයිල් එක මොනවද? ෆයිල් වල නම් ටික දෙන්න ඕන. මෙන්න මේ ෆයිල් එක, මේ ෆයිල් එක, මේක, මේක. හරි. තුන්වෙනි එක ලැබෙන ලිපි පිළිබඳ ලේඛනය. ලැබෙන ලිපි පිළිබඳ ලේඛනය. තමන්ට ලැබෙන ලිපි පිළිබඳව ලේඛනය අහලා හරි දැනගන්න ඕන. දුන්නේ නැත්නම් මොනවද කියන්නේ? නවවෙනි එකට කියන්නේ ඊළඟ එක ක්‍රියා කිරීමට ඇති ලිපි ඇතුළත් ගොනුව. 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 ඒ කියන්නේ දැන් ඔයා ගිහිල්ලා වැඩ රාජකාරි බාරගත්තාම උතන වෙන කෙනෙක් ඉඳලා තියෙනවානේ. එතකොට බොහෝ විට දැන් ඒ කලින් මොනවා හරි ආපු ලියුම් වල මොනවා හරි ඔයා වැඩ බාරගත් දවස් ඉඳලා කරන්න දේවල් තියෙන්න පුළුවන්. හරි. ඒවා ඒ ටික තමයි ඒ කියන්නේ ඇති මොනවා හරි ඇක්ෂන්. දැන් ඔයා රාජකාරියේදී මොනවා හරි කරන්න එපා. එක්කෝ කවුරු ඉල්ලා තියෙනවා කොස් ගහක් කැපීමට ආයුධම් පත්‍රයක්. ඒවල. එතකොට ඒක ඔයා දැන් ඔයානම් ඒ වැඩේ දැන් බාරගත්තු ඔය කරන්න ඕනේ. ඒකින්ද ඒක ඉල්ලා ගන්න. පස්වෙනි එක ඇමතුම් දිනපොත. ඇමතුම් දිනපොත. ඇමතුම් දිනපොත. තමන්ට ඉදිරියේදී කරන්න තියෙන රාජකාරි වැඩ කටයුතු ඒක ලියා ගන්නවා නැත්නම් අමතක වෙනවානේ. එහෙනම් ඇමතුම් දිනපොත. ඒකෙන් මතක් කිරීමක් තමයි වෙන්නේ. හය වැඩ පියවර සටහන්. 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 කළ යුතු වැඩවල පියවර. හරි, වැඩ පියවර සටහන්. මේක මන් ටික ටික අර මේක තව ඔයාලට තේරි කොටස දීලා නැහැ. ඒක ටිකක් විස්තරාත්මකව දානවා. හරි, හැමතුන් දින පොත එහෙම. ඉතින් වැඩ පියවර සටහනේ මොකද්ද තියෙන්නේ? යම් කිසි දෙයක් කළ යුතු අනුපිළිවෙල තමයි තියෙන්නේ. හරි, ඒක විස්තර වශයෙන් දාලා තියෙනවා. යම් දෙයක් කළ යුතු අනුපිළිවෙල. දැන් උදාහරණයක් මම කියන්නද? දැන් බලපත්‍රයක් දෙනවා මොකේකට හරි. කොස් ගහක් කපන්න හරි, කුඹුරක් ගොඩ කරන්න හරි. එතෙන්දී මෙන්න මෙහෙම එන්න පුළුවන්. පළවෙනියට කරන්න ඕනේ මොකද්ද? පළවෙනියට මොකද්ද කරන්න ඕනේ කියලා ඔන්න තියනවා ඒ වැඩ පියවර සටහන. දැන් ඒ විෂය එක්කෙනාට අදාළකේ තියනවා. ඵලයේ තියෙන පුළුවන් මොකද්ද? ඉල්ලුම් පත්‍රය නිකුත් කිරීම. දැන් ඉතින් ඔයාට ආයෙ කායිමත් අහන්න ඕනේ නැහැ නේ. වැඩ පියවර සටහන.
තියෙනවා නේද? ඒ හින්දා ඔයා කවුරු පොස් ගහක් කපන්න කියලා ඒජුපිස් එකේ වැඩ කරනවා කියලා හිතන්නකෝ. ආවොත් ඔයා ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? එයාට ඉල්ලුම් පත්‍රයක් දෙන්න. දෙවෙනි එක කරන්න ඕනේ එම ඉල්ලුම් පත්‍රය සම්බන්ධයෙන් අදාළ වාර්තාවක් ලබා ගැනීම. දැන් උනේ ඉල්ලුම් පත්‍රය එයා පුරවලා දෙයි සේවාදායක. ඒකෝ ඔයා ඊට පස්සේ ඉල්ලුම් පත්‍රය ඒක දිහාන කොහෙද පොස් ගහ තියෙන්නේ? ඈ කොයි වත්තේද තියෙන්නේ? ඇයි කපන්නේ? ඒක අයිතිකරු මෙයාමද නැත්නම් වෙනත් අයිතිකරු ඉන්නවද? ඔය සියලු නොකී වාර්තා ග්‍රාමනිලධාරි හරහාද ගන්න. ඊළඟට නියෝගයේ සඳහා අදාළ සියලුම කරුණු සමග ඉල්ලුම් පත්‍රය අදාළ මාණ්ඩලික නිලධාරියාට ඉදිරිපත් කිරීම. දැන් ඔයා සියලු දේවා සකසලා මාණ්ඩලික නිලධාරියා දැන් ඒජි ඔෆිස් එක නම් එක්ක සහකාර ප්‍රාදේශීය ලේකම් එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම් වෙන්න පුළුවන්. හරි, ඒ කෙනෙකුට මේක ඉදිරිපත් කරනවා. ඒ ඊට අදාළ මාණ්ඩලික නිලධාරියෙක් ඉන්නවා දැන් ඔය රාජකාරී කරන කෙනා නේද? පොස් ගහක් කපන්න සාමාන්‍යයෙන් ප්‍රාදේශීය ලේකම් මම හිතන්නේ අවසර දෙන්නේ. එතකොට සහකාරටත් පුළුවන්. එතකොට එයා පස්සංගන ඉඳ ඉදිරිපත් කරනවා. බලපත්‍රයේ ලිවීම ආසං කරවා ගැනීම. දැන් වාර්තා දීපුවා මාණ්ඩලික නිලධාරිය කියනවා හරි මේක දෙන්න. ඒකට ඔයා බලපත්‍රේ ලියන්න ඕනේ. බලපත්‍රයක් දෙන්න එපායි. ඒක ලියලා ඒ අදාළ නිලධාරියාගෙන් අස්සන ගන්න. අවු කියන්නේ පියවර සටහනක් කොහොම යන්නේ. ඊළඟ අන්තිමේදී තියෙන පුළුවන්ගේ බලපත්‍රය අදාළ කරන බාර. දැන් ලේසි. ඔන්නෝග තමයි වැඩ පියවර සටහනක තියෙන්නේ. යමක් කළ යුතු දේවල් පියවරෙන් පියවර පියවරෙන් පියවර තියෙනවා. ඔයාට ඒක දිහා බලාගෙන කරන්න තියෙනවා. සාමාන්‍යයෙන් ඉතින් ඕවා දිහා බලන්නේ නේද? ඕවා බලන තියෙනවා, නොබලන තියෙනවා. හරි. ඊළඟට ආශ්‍රය ලිපි ගුණ ඊළඟ ලියා ගන්න. ආශ්‍රය ලිපි ගුණ ආශ්‍රය ලිපි ගුණ ආශ්‍රය ලිපි ගොනු. ආශ්‍රය ලිපි ගොනු කියන්නේ මොනවද? ආශ්‍රය ලිපි ගොනු අර ඇසුරු කරනවා වගේ ආශ්‍රය කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් ඔයා තමයි කොස්ගා සම්බන්ධයෙන් ඉන්නේ. කොස්ගා කපන්න අවසර දෙනකොට ඔයාලා තියෙනවා නිර්ණය. මම දන්න තරමින් අන්නේ නිර්ණය තියෙන වෙනත් ෆයිල් එක වෙන්න පුළුවන්. ඔක්කොම එකගොඩේ දාන්නේ නැහැ. නීති රීති තියෙනවා අන්න ඒවා. ඊට බලපත්‍රයේ දැන් මුදලක් ආය කරනවා. අන්න ඒ වගේ වෙනත් දේවල් තමයි ආශ්‍රය, ඒ කියන්නේ ප්‍රධාන විෂයට හරි සම්බන්ධයෙන් කටයුතු කරද්දී ඒකට තව සහාය වෙන දේවල් අවශ්‍ය වෙනවා. ඒව හොයාගන්න තමයි ආශ්‍රය ලිපිගුණ කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නීති රීති රෙගුලාසියම තියෙන්න පුළුවන්. ඒ වදාල තියෙන ලිපි ගුණ ඒ අදාළ චක්‍රලේඛන හරි මොනවා හරි රෙගුලාසිය හරි දාලා තියෙන ෆයිල් එකකට තමයි කියන්නේ ආශ්‍රය ලිපි ගුණ කියලා. ඊළඟ අටවෙනි එක මං හිතන් ලියාගන්න ලිපි ගුණ පිළිබඳ සුචිය. ලිපි ගොනු පිළිබඳ සුචිය. ලිපි ගොනු පිළිබඳව සුචිය. මොකක්ද ඒකේ? ලිපි ගොනු පිළිබඳව සුචිය කියන්නේ දැන් ඔයා ඉතින් අලුතෙන් කාර්යාලෙට ගිහිල්ලා ඔයා මේ සිඳ ගත්තම ඔයා දන්නේ මේ විෂයට තමන්ට ඇති ෆයිල් කොහෙද තියෙන්නේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔබ ඉල්ලා ගන්න ඕනේ, ඔබ අවධානය දෙන්න ඕනේ ලිපි ගුණ පිළිබඳ සුචිය. අන්න එක ගත්තා මේක පොලේ කරි මොගේ කරි ලියලා තියෙයි, ඒකේ ගහලා තියෙයි අකාරාද පිළිවෙලට හරි නේද, හෝඩිය පිළිවෙලට ගහලා තියෙයි ඉංග්‍රීසියෙන් හරි සිංහලෙන් හරි ඉලක්කම් මොනද දාන. ඒක දාලා තියෙයි කැපිටල් ඒ ෆයිල් එක මොකද්ද?
පොස්ගස් මම උදාහරණ කියන්නේ මම ලියලා තියෙන දේ මම දන්නේ. පොස්ගස් කැපීමට අවසර දීමේ ඉල්ලුම්පත්. හරි එහෙම මොකක් කර තියෙන්නේ. ඔය තියෙන්නේ අල්මාරිය එක. තව ඕනනම් දෙවෙනි තත්. ඕක තමයි මොකද්ද? එහෙම ලියලා තියෙන කොළ කෑල්ල. හරි මොකක් හරි වෙන්න පුළුවන්. කාඩ්බෝඩ් එකක්. ඒක තමයි ඔය ලිපිගුණ පිළිබඳව සූචිය කියලා කියන්නේ. ඒක එපා. එතකොට ඔයා දන්නේ. හැබැයි මේවා ක්‍රියාත්මක කරන්නේ නැහැ ගොඩක් කාලයක්. ඒකිනේ ඔය එපා වෙන්නේ වැඩ කරන්න ගියාම කාර්යාල රජේ. මේවා කරන්නේ. බාන මෙතන ඉන්නවද? ඇමතුම් දෙන පොතක් තියෙනවා. කී දෙනෙක් ඉන්නවද? ඔයා පාවිච්චි කරන අය ඉන්නවද? ඇමතුම් දෙන පොතක්. එතකොට ලිපිගොනු පිළිබඳව සූචියක් තියන අය ඉන්නේ කවුද? නේ දාන්නක මැසේජ් එකක්. ඇමතුම් දෙන පොතක් තියෙන කෙනෙක්. එයා දන්නවක. يعني හොඳට තියනවා. එහෙම නෑනේ. එහෙම නෑ. ඒකයි අර වැඩ. එතකොට අමතක වෙනවා. අමතක වුණාම නිදහසට කරුණු කියනවා එක එක ඒවා. මේමයි අමාරුයි වැඩ එපා වෙනවා. එතන ඉන්න ප්‍රධානියා එපා වෙනවා. එහෙම තමයි කියන්නේ. හරි. හැමතුන් ද මේ කියනවා. ඇත්තටම මමත් ප්‍රදේශයේ ඒවන මම මේ මගේ දිනපොතක් මම වෙනම තියන්නේ නැහැ. නමුත් මම ෆෝන් එකේ දාගෙන තියෙනවා. හරි. ෆෝන් එකේ සඳහන් කරගෙන යන්නේ මම ඕනනම්. දැන් මම ෆෝන් එක මයික් එක සෙට් කරලා තියෙනවා. තාම පෙන්නන්න දෙන්න. ඒක මම දාගෙන යනවා. ඒ ටික. ඉතින් ඒ වගේම ඔය වල කොච්චර දැන් ඔෆිස් වල බානකො ෆයිල් හොනවද කියලා. නේද? කවුරු ආපුවම එළියෙන් මොකක් හරි දැන් බාහිර අමුත් එක්ක ආපුවම ඒ අමුත්ත සයින් කරන්න පායි. ඒ ෆයිල් එක වෙනවා වරුවා. සමහරට අමුත්ත යනවා යන්නේ. හරි. මෙන්න ඒ වගේ දේවල් වෙනවා. ඒක තමයි ලිපිගුණ පිළිබඳව සුචිය තියාගන්න ඕන. ඔබ හදාගන්න තියාගන්න පුළුවන්. ඒකෙන් තමයි මෙයා මේ උගන්වන්නේ. ඔය විභාගෙ නෙමෙයි මේ බලාපොරොත්තු. විභාගෙ පාස් වෙන්න පුළුවන් කියලා දන්න ඕන කෙනෙක්. අරමුණ විභාගෙ නෙවෙයි මේ ED exam එකේ අරමුණ විභාගයෙන් පාස් කරන එක නෙවෙයි. පාස් වීම නෙවෙයි. මේ පිළිබඳව දැනුම නේද පාවිච්චි කරන්න කියන එක ඇඟට එන්න. يعني ඊළඟ ලියාගන්න වාර්තා ඉදිරිපත් කිරීම පිළිබඳව දින දර්ශන. වාර්තා ඉදිරිපත් කිරීම පිළිබඳව දින දර්ශන. වාර්තා ඉදිරිපත් කිරීම පිළිබඳව දින දර්ශන. හරි. වාර්තා ඉදිරිපත් කිරීම පිළිබඳව දින දර්ශනයක්වත් තියන කවුරු ඉන්නවද? මොනවාද මේ ඉදිරිපත් කරන වාර්තා? දැන් ඔයා කාර්යාලයක වැඩ කරද්දී ඉතින් උඩ තියෙන ඉහළ කාර්යාලවල දැන් ඔයා කොට්ටාස මාස්තුනේ නම් දිස්ත්‍රික් කාර්යාලවල සහ වෙනත් කාර්යාලවල යැවිය යුතු විවිධ වාර්තා, වාර්ෂික වාර්තා, මාසික වාර්තා, හරි ඊට පස්සේ අර්ධවාර්ෂික කාර්තු, ඔහොම විවිධ වාර්තා අපිට යවන්න සිද්ධ වෙනවා. සමහර විට ඔබ ඒක කරලා ඇති. අන්න ඒවා යැවිය යුතු දින. හරි. දාලා මේ දින දර්ශනයක් කියන කඩේ තියෙන එකක් නෙවෙයි. ඒක ඔයා හදා ගන්න ඕනේ. හරි. ඔයාට පුළුවන් දින දර්ශනයක් හදාගන්න. ලස්සනට ඒක නිකන් ටේබල් එකක් වගුවක් ආකාරයකින් හදන්න පුළුවන්. නේද? එන්න මේ වගේ මම මේවා මේ නිකන් කියන් ගියාට ඔයාට හරියට මේ තේරෙන්නේ නැති නිසා හරි මේ කරන්න. මේ වගුවක් ගහගත්ත හැකි වුණා. එසේ මේක බෙදාගෙන මෙතන ලියන වார்த்தාවේ නම, අදාළ විෂය ලිපි ගොණුව, හරි වார்த்தාව සකස් කළ යුතු දිනේ,
යැවිය යුතු දිනය. හරි, ඊට පස්සේ වාර්තා වැවිය යුතු කෙනාගේ නම, ලිපිනය, ටෙලිෆෝන් නම්බර ඕනනම් ඒවත් දියාගත්තා. ඒක ඔයාට තව ඕනනම් ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් තව ඕනනම් දාන්න පුළුවන් වාර්තාව යැවු දිනේ. හරි, යැවු දිනේ. යැවුවේ නැත්තම් හේතු. තව ඕනනම් එහෙම හදාගන්න පුළුවන්. දැන් මේ ටික ඔක්කොම තියනවා නම් හරි ලේසි වැඩ කරන්න. එහෙම නැතු ඔයා ගාව මේ එකක්වත් නැතු ඔයා කියනවා ඒ රස්සාව එපා වෙනවා. ඊළඟට බොම් කවුද මේ පාදිසේලේකම් හොඳයි සහකාරලේකම් එපා වෙනවා. එහෙම කියන්නේ ඒ මිස්ගේ ලොකුකම් බලන්න බෑ. ඒවා කියන්න ඕනේ මේ ටික හරියට කියනවා. ඊළඟ එක තියාගන්න දෛනික වැඩපොත්. අනේ දෛනික වැඩපොත් දෛනික වැඩපොත්. එතකොට දෛනික වැඩපතක් තියෙන්න ඕනේ. හරි, දැන් ඒක මොනවද සාමාන්‍යයෙන් තියෙන්නේ දෛනික වැඩපොත්? දැන් ඔයා උදේම මේ ඉතින් වැඩට ගියන් පස්සේ, හරි, උදේම ගියන් පස්සේ ඔයා බලන්න ඕන අද දවසේ මොනවද මාත් තියෙන වැඩ ටික. හරි, අන්න ඒ ටික ඕකේ ලියා ගන්න ඕනේ Taman තියෙන වැඩ ටික. එතකොට මේ දවසේ කළ යුතු වැඩ ටික අමතක වෙන්නේ නැහැ. හරි, ඒකුත් තියාගන්න. හරි, දෛනික වැඩපොත. වැඩපොත ඊළඟ එක අපිට එකක් බැරි වුණා, ලැබෙන ලිපි කීවා යැවෙන එක කියන්න බැරි වුණා. ඒ හින්දා ඒකත් තියාගන්න. යැවෙන ලිපි ලේඛනය යැවෙන ලිපි ලේඛනය යැවෙන ලිපි ලේඛනය පරිදි අඩු වෙනවානේ. යැවෙන ලිපි ලේඛනය එතකොට යවන ලිපි ලේඛනය ලියුම් යවපුවා ඒවා. තව එකක් ලියාගන්න ඉඩ තියෙනවානේ චූටියට. ආයතනයේ සංවිධාන සටහන්. ආයතනයේ සංවිධාන සටහන්. ආයතනයේ සංවිධාන සටහන්. ආයතනයේ සංවිධාන සටහන්. හරි, එතකොට සංවිධාන සටහන කියන එක ඔයාට තේරුණා මං හිතන්නේ මං ඒක කරා කාර්යාලකම කරද්දි. එහෙනම් ඒක තේරෙනවා. එතකොට සංවිධාන සටහනක් ඔයාට එපා. ඔයා ඉස්සෙල්ලා වැඩ බාර ගත්තාම ඔයා මෙලව දෙයක් දන්නේ නැහැ කවුද ඉන්නේ කියලා. ඊට පස්සේ ඒක ඉන්නල පාරිසලේකම දුරන්නේ නැහැ. පාරිසලේකමට ගිහලා අයිය කියලා කතා කරනවා. ඊට පස්සේ ඉන්න ක්ලාර්ක්ට සර් කියලා කතා කරනවා. ඒ හින්දා ඒක හරියට දැනගන්න තමයි ඒක තියෙන්නේ. හරි, එහෙනම් නැවත 9:10ට විතර එන්න. විනාඩි 7ක් 8ක් 9:10 12ට වගේ එන්න. තව අපිට ප්‍රශ්න 3ක් ඉතුරු වෙලා තියෙනවා. ඒක විනාඩි 20 විතර කතා කරලා ඉවර කරන්න පුළුවන්. දැන් ඉන්ටර්වල් එකක් කරන් එන්න.